හරි පුතේ ඕගොල්ලෝ දන්නවද පෙරහැර ගැන පෙරහැරවල් ගිහිල්ලා තියනවද ඕගොල්ලෝ ආ සමහරු පෙරහැරවල් වල ගිහිල්ලා තියනවා සමහරු පෙරහැරවල් දැකලත් ඇති නේද පෙරහැරවල් යන්නේ කොහාටද පුතේ ආ ආ පන්සලට පෙරහැරවල් යනවා නේද ඒ මොනවද පෙරහැරවල තියෙන්නේ මොනවද පුතේ විවිධ අංග තියෙනවා මොනවද පෙරහැරක අංග ආ නැට්ටුවෝ ඉන්නවා කසකරුවෝ ඉන්නවා බෙරකරුවෝ ඉන්නවා ආ මල් බයිසිකල් කරුවෝ ඉන්නවා බොරු කකුල් කාරයෝ දිනලා දැකලා තියෙනවද කොහොමද බොරු කකුල් කාරයෝ යන්නේ උණ බට දෙකක්ද උණ බට නෙමෙයි බොරු කකුල් දෙකක් හදාගෙන නේද ආ ඔන්න ඔය විදියට පෙරහැරවල් යනවා අලියත්තුත් යනවා නේද ආ හැබැයි පුතේ අද අපි යන්න යන්නේ එහෙම පන්සලකට යන පෙරහැරක් නෙවෙයි පෙරහැරක් යන්න ආසයිද ඔයගොල්ලෝ බලන්න ආසයි අත උස්සන් ආ හැමෝම ආසයි සිතිජ ආසයෙන්ද ඒ මොකද අයියෝ කොච්චර හොඳ දෙයක්ද පෙරහැරේ යන්න දිනවන්නේ නේද පුතේ හරි අත්පාත් දාන්නකෝ දැන් අද අපි යන්නේ පන්සලකට නෙමෙයි එහෙනම් මොකක් වෙන්න බලුවන්ද ආ අද අපි යන්නේ පුතේ පොත් පෙරහැරක් මොකක්ද පොත් පෙරහැර ඕගොල්ලෝ මීට කලින් පොත් පෙරහැරක ගිහිල්ලා තියෙනවද ආ එහෙනම් ඔන්න අද තමයි අපි ඔන්න මුලින්ම පොත් පෙරහැර ඉගෙන ගන්න පොත් පෙරහැරක කොහොමද යන්නේ කියලා අපි ඉගෙන ගන්න හරි මේ පොත් පෙරහැර යන්න නම් මොනවද ඕන වෙන්නේ අපිට දිනුල මොනවද වමනා වෙන්නේ ආ පොත් වමනා වෙනවා ඔයගොල්ලෝ පොතක් ගෙනල්ලා තියෙනවද ආ හැබැයි පුතේ ඔය ගේන පොත අපි මොන විදියටද ගන්න මොනවා කරන්නද ආ අපි පොත් කියවනවා ඔය අද ගෙනල්ලා තියෙන පොත ආ පුස්තකාලයට පරිත්‍යාග කරනවා අපි නේද දැන් ඕක අපි පරිත්‍යාග කරාට පස්සේ ආපහු අරන් එනවද නෑ අපි බලන්න කැමැත්තෙම පරිත්‍යාග කරන අය තුස්සන්න ආ හැමෝම හොඳයි හැමෝම බොහොම කැමැත්තෙන් තමයි ඔය පොත පරිත්‍යාග කරන්නේ දැන් ඕක පරිත්‍යාග කරාට පස්සේ ඕගොල්ලන්ට විතරද කියවන්න පුළුවා තාත් පාත් දාන්නකෝ නෑ හැමෝටම කියවන්න පුළුවන් නේද ඕක ගෙදර තිබ්බොත් කවුද කියවන්නේ ඔයාලා විතරයි හැබැයි ඉස්කෝලේට ඔක පරිත්‍යාග කරපුවාම අපිට හැමෝටම කියවන්න පුළුවන් වෙනවා ආ දැන් ඕගොල්ලෝ දන්නවද ඔය පොත් පෙරහැර යන්නේ කොහාටද කියලා ආ කොහාටද යන්නේ ආ අපිට ඕනම් පුස්තකාලයට යන්න පුළුවන් ඉස්කෝලේ පුස්තකාලයක් නැත්නම් අපිට පන්ති පුස්තකාලයට මේ පෙරහැරේ යන්න පුළුවන් එහෙමත් නැත්නම් ඉගෙනුම් දුෂ්කරතා තියෙන පාසලකට අපිට යන්න පුළුවන් වැඩිහිටි නිවාසක එහෙමත් නැත්නම් ළමා නිවාසක තියෙන පුංචි පුස්තකාලයකට යන්න පුළුවන් නේද ඔන්න ඔය වගේ විවිධ තැන්වලට අපිට මේ පොත් පෙරහැරේ යන්න පුළුවන් ආ දැන් පොත් පෙරහැර යන්න ඕන කිව්වම මම මොනවද මුලින්ම අවශ්‍ය වෙන්නේ අපිට ආ කියවන්න පොත් ඕන නේද තව මොනවද ඕන ආ සුදු රෙදි කෑල්ලක් ඕගොල්ලෝ සුදු රෙදි කෑල්ලක් ගෙනල්ලා තියනවද ආ කෝ බලන්න පෙන්නන්න ආ හොඳයිනේ හැමෝම වගේ ගෙනල්ලා තියෙනවා ආ තව මොනවද අවශ්‍ය වෙන්නේ හොඳයි ආ පොත් පෙරහැර කියලා ප්‍රදර්ශනය කරපු ප්‍රදර්ශන පුවරුවක් ඕන ඕගොල්ලෝ කවුරු හරි හදන් ඇවිල්ලා තියෙනවද ආ කෝ බලන්න රිවින්දි පෙන්නන්න ආ ඒ පුවරුවේ මොකද්ද ලියලා තියෙන්නේ ආ පුංචි අපේ පොත් පෙරහැර බලන්න පන්තිය හැමෝටම රිවින්දි පෙන්වන්න පුතේ ඔක හැමෝම කියවලා බලන්න එහෙමද ලියලා තියෙන්නේ කියලා පුංචි අපේ පොත් පෙරහැර හොඳට කියවන්න බලන්න දැන් ගමේ පෙරහැරක් ගියත් පන්සලකට ගියත් පිළිවෙලක් තියෙනව නේද පුතේ ආ එහෙනම් මේ පොත් පෙරහැරේ මුලින්ම ගමන් කරන්න ඕන මොකක්ද ආ අන්න හරි පුංචි අපේ පොත් පෙරහැර කියලා ප්‍රදර්ශනය කරලා තියෙන
ඒ ප්‍රදර්ශන පත්‍රිකාව තමයි බැනර් එක තමයි මුලින්ම අරගෙන යන්න ඕන. ඊට පස්සේ යන්නේ බෙරකරුව. අපේ පන්තියේ තින්නාද බෙරකාරයෝ? ඔව් බලන්න බෙර. කොහොම බලන්න බෙරේ ගන්න එන ළඟට පුතේ ගෙන ආපු අය. හරි එහෙනම් ඔන්න බෙරකාරයෝත් ඉන්නවා. ඊට පස්සේ සුදුරැදි කෑල්ලකුත් ගෙන ආව නේද? ඕක මොකටද පුතේ වුණා? හිසේ බැඳ ගන්න ඕන. ඇයි හිසේ බැඳ ගන්න පුතේ සුදුරැදි කෑල්ල? පොත් කියන්නේ ඔව් බොහොම හොඳයි. පොත් කියන්නේ පුතේ අපි ගොඩක් ගරු කරන දෙයක්. නිකන් ඔලුවට තියන් යන්නේ ගෞරවයක් විදියට අපි සුදුරැදි කෑල්ලක් හිසේ තියාගෙන ඊට උඩින් තමයි පොත තියාගන්නේ. තේරුණාද? හරි. එහෙනම් අපි පොත් පෙරහැරේ ගිහිල්ලා පුතේ ඔය පොත් ටික අපි පුස්තකාලයට පරිත්‍යාග කරමු. හරි දැන් හැමෝම සූදානම් වෙන්න. හරි හැමෝම හිස උඩින් තියාගන්න පුතේ. හරි. දැන් අපි එහෙනම් පෙරහැර පටන් ගනිමු.